විමාසර සිටින මේ දියණිය ඕනගිල මේ මලඟ ළඟපාතක තරුණිය දේවමිනි මේ දියණිය මිට ටික කාලයකට පෙර එකවරම අසනීප වෙච්ච අවස්ථාවකදී අසනීප වෙලා මේ දියණියව සම්පූර්ණයෙන්ම සිරුර ඉදිමෙන්න ගත්තා අවස්ථාව ඉදිමෙන්න දරන්ති වෙනවා දවසක් මේ දෙමව්පිය බලාගෙන ඉන්න දෙවනි දවසේ මේ ඉදීමීම අඩුවීමක් නැතිදැන ළඟපදින රෝගාලට ගෙනිච්ච අවස්ථාවේදී වෛද්‍යවරු සොඳ ලංකාව රෝගාලට ගෙනිච්ච අවස්ථාවේදී වෛද්‍යවරු මේ දියණිය පරීක්ෂා කළා කියනවා වයස අවුරුදු 7ක් වුණත් මේ දියණියට අතිරුධිර පීඩනය තිබෙනවා ඒ නිසා තමයි මේ විදියට ශරීරයේ ඉදිමෙන්නේ සමහම පෙරහැරේ වදා ප්‍රතිකාර කරන්න ඕන කියලා ඉතින් මේ වෛද්‍යවරුන්ගේ මේ තීරණය ගැන මේ දෙමව්පියන් ඉදරම්ම කැමති වෙන්නේ නැතිදැන ඊටතරමක් එහැයින් තියෙන ගම්බදෙනිය රෝහලට ඇතුළත් කරනවා මේ දියණිය. ඒවස්ථාවේදී වෛද්‍යවරුන් මේ දියණියව පරීක්ෂා කළා කියලා වහාම මේ දරුවාව රෝහලේ නවත්තන්න වැඩ හදිසි ප්‍රතිකාර කරන්නට අවශ්‍යයි මේ දියණ තත්ත්වය අනුව කියලා. මේ අවස්ථාවේදී දියණිය රෝහලේ නවත්තලා මේ දියණියගේ පියා අන්‍යාගමිකයෙක් වුණා ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාව හොයාගෙන මේ දරුවාගේ ඡායාරූපයක් අරගෙන මේ අසාමාන්‍ය රෝගී තත්ත්වයට මොකද හේතුව කියලා දැනගන්නට ඒ වගේම දියණියගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ඉරණ මහසීගේ පිහිට බලාපොරොත්තු වෙයි. දියණියගේ ඡායාරූපය මත පියතුමා ශ්‍රී කුරුසේ තියලා කියනවා මෙදුවට විස වීජයක් ඇතුළත තියෙනවා විශ්වාසයෙන් ඉන්න හෙට අනිද්දාම වෛද්‍යවරු රෙඩිය හොයා ගන්නවා රෙඩියට ප්‍රතිකාර ගන්නවා දරුවාගේ ජීවිතේ වේම සුවය ලැබෙනවා කියලා. ඒ විශ්වාසයෙන් රෝහලට යද්දිම ලැබුම් දෙනවා වෛද්‍යවරු රෝගය හොයාගත්තා දරුවාගේ විස වීජයක් ඇතුළත කියලා වෛද්‍යවරු කියනවා ඒක ප්‍රතිකාර කරනවා දැන් දරුවා කිමෙන් කිමෙන් සුවාතර හැරෙනවා කියලා. දින කිහිපයකට පසුව සම්පූර්ණ සුවය ලබා මේ දරුවා රෝහලෙන් ගෙදර එනවා. අදින් පියතුමාගේ මුවින් එක්කුණු වචන සැබෑවක් වෙන අද නිරෝගී භාවයට පත්තුන් මේ දරුවා මෙතනට බැමින දීපයන් මහන්සියට ගරුශාලි පීරිස් පියතුමාට සිය දහස් වාරයක් ස්තුති ප්‍රශංසා කරන්නට අමතක කරන්නේ නැහැ ස්තුතියි.